narrative. විදුලි බිල සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකොළ පෙත්සම පෙබරවාරි 17 වන දින සලකා බැලීමට අභියාචන අධිකරණයේ තීරණය කරයි. මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ විදුලි පාරිභෝගික සංගමයේ සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ විසිනි. පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය ඡන්ද පත්‍රිකා සඳහා ගෙවීමට ඇති මුදල් පියවන්නේ නැතිනම් ඒවා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලය දැනුම් දී තිබේ. මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට රජය තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කිසිදු නීතිමය පදනමක් නොමැතිව සිත්මනාපයට මැතිවරණයේ කල් දැමීම හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අමු අමුවේ උල්ලංඝනය කරමින් අනාගත මැතිවරණයන් සඳහා නරක පූර්වාදර්ශයක් සපයන බව සමාජ ක්‍රියාකාරීන්ගේ මතයයි. LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බව දමිළ ජාතික නායකයෙකු වන පස්හානේ දුවරන් පවසයි. කෙසේ වෙතත් 2009 මැයි 19 වන දින උතුරේ මුල්ලිවයික්කාලි තිබී හමු වූ මියගිය ප්‍රභාකරන්ගේ දේහයේ ඡායාරූප හමුදා විසින් මාධ්‍යයට මුදා හැරි නිසා මොහුගේ ප්‍රකාශයට වළංගු භාවයක් තිබිය නොහැකි බවට පැවසේ. එළඹෙන පෙබරවාරි 17 වන දින ආරම්භ වීමට නියමිත ඩීප් ජංගල් මියුසිකල් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල් 2023 නම් සියුදන සැණකෙළිය පිළිබඳ පරිසරවේදීන් සහ සංචාරක කොටස් හිමියන්ගේ අවධානය යොමු තිබේ. මෙම සැණකෙළියෙන් හබර්න වනාන්තරයේ වනජීවීන් සහ සංවේදී පරිසර පද්ධති වලට විශාල හානියක් සිදුවිය හැකි බවට ඔහු අනතුරු අඟවති.